ලෝකයේ ජනප්‍රියතම බෙටින් සයිට් වල සෙල්ලම් කරලා මාසෙට ලක්ෂ ගණන් උපයන්න ඔයත් කැමතිද? ඔයාට කරන්න තියෙන්නේ මෙගා පාරි, ට්‍රිබල් ස්ටාර්ට්, වින් වින්, 22 බෙට්, මෙල් බෙට් යන සයිට් වල පහතින් තිබෙන මේ ප්‍රොමෝ කෝඩ් එක භාවිත කරලා රිජිස්ටර් වෙන්න විතරයි. ප්‍රමාද වෙන්න නැතුව දැන්ම වැඩේට බහින්න. ක්‍රයිඩේස් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ගොඩක් දවසකට පස්සේ තමයි අද වීඩියෝ එකක් ගේන්න ලෑස්ති වෙන්නේ. දාලුත් බෙටින් සයිට් එකක් ඉන්ට්‍රඩියුස් කරලා ක්‍රෑෂ් ගේම් එක සෙල්ලම් කරලා පෙන්වන්න තමයි අද වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. හරි, වැඩිවිඩිය කතා කරන්න නැතුව අපි වීඩියෝ එකට යන්. මම අලුතෙන් බෙටින් සයිට් එකක් ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා. මේකෙත් ඔන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. මේක නම් ගොඩාක්ම අලුත් බෙටින් සයිට් එකක් ළඟදිම ආවෝ ලංකාවට. මේ බෙටින් සයිට් එකේ නම තමයි ස්පින් බෙටර් කියන බෙටින් සයිට් එක. මීට කලින් වැඩ කරලා තියෙන මෙගා පාරි, ට්‍රිපල් ස්ටාර්, වන් එක්ස් බෙටර් වගේ බෙටින් සයිට් එක සෙල්ලම් කරලා ලොස්ට් වෙලා ඉන්නෝ නම් අලුත් බෙටින් සයිට් එකක් විදියට මේක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඕනෑම බෙටින් සයිට් එක මුල් අවස්ථාවේදී වැඩි දිනුම් අවස්ථාවක් ලබා දෙන නිසා ඕගොල්ලන්ට මුලින්ම රෙජිස්ටර් වෙලා ඕගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න මේකත් ට්‍රයි කරලා විනින් චාන්ස් කොහොමද කියන එක. මට නම් මේක සෙල්ලම් කරාම තේරුණේ විනින් චාන්ස් වෙනත් සයිට් වල වඩා ටිකක් මේකේ වැඩි මේ මුල් කාලේ නිසා වෙන්න පුළුවන් මේක. රෙජිස්ටර් වෙන ආකාරයම ඉක්මනට කියලා දෙන්නම්. රෙජිස්ටර් වෙන්න ඕන ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම ප්‍රොමෝ කෝඩ් එකත් ඕගොල්ලන්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. වෙනද වගේම අපේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයගොල්ලන්ට account එක හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් වෙනත් betting site වල වගේම deposit bonus, වැඩි winning chance ලබා ගන්න අවස්ථාව තියෙනවා. හරි, registration form එකට ආවට පස්සේ මුලින්ම තියෙනවා මේක ක්‍රම දෙකකින් තමයි register වෙන්න පුළුවන්. phone එකෙන්, phone number එකෙන් හා email එකෙන් තමයි register වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට කැමති ආකාරයකට register වෙන්න මේකත් betting site එක ගත්තම වෙනත් betting site වගේම තමයි interface එක. මම phone එකෙන් register වෙන ආකාරය කියලා දෙන්නම්. මෙතන ඔයගොල්ලන්ට තියෙන මුලින්ම phone number එක ඇතුළත් කරන්න ඕන. මෙතන ඔයගොල්ලන්ගේ country code එක වැඩිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ 94 කියලා. මෙතන ඔයගොල්ලෝ බිඳුව නැතුව phone number එක type කරලා මෙතන තියෙන send SMS කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් ඒ කෝඩ් එක දෙන්න ඕන මෙතනට. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් කරන්සි එක ඔටෝම වැටිලා ඇති. ඊට පස්සේ පර්මනන්ට් ඇඩ්‍රස් එක දෙන්න කියනවා. ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක මෙතනට දෙන්න. ඊළඟට ෆස්ට් නේම් එක ඉල්ලනවා. ඊළඟට සර් නේම් එක ඉල්ලනවා. ඊළඟට බර්ත්ඩේ එක ඉල්ලනවා. මෙතන බර්ත්ඩේ එක ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එක මෙතනින් දෙන්න පුළුවන්. හරි, ඊළඟට ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ හරි, ඊළඟට ඔයගොල්ලන් තියෙන පාස්වර්ඩ් එකක් දෙන්න. ඔයගොල්ලෝ මෙතනට හොඳ ස්ට්‍රොง පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. ඒක මතක් කරලා ලේල තියාගන්න. මොකද account එක log වෙනකොට මේක අවශ්‍යයි. ඊට පස්සේ තමයි තියෙන්නේ promo code කියන දාන. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් අපේ Crytix කියන promo code එක ලබා දීලා account එක හදාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට promo code එක නැතුණත් account එක හදන්න පුළුවන්. හැබැයි promo code එක දීලා හදනකොට පළවෙනි deposit bonus එක ඔයගොල්ලන්ට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ වැඩ. ඔයගොල්ලෝ කැමති නම් අපේ promo code එක දීලා account එක හදාගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන අපි ප්‍රොමෝ කෝඩ් එකෙන්
වෙනත් බෙටින් සයිට්ල වගේම ස්පෝට් බෙටින්ද හෙමනත් නම් කැසිනෝ ප්ලේ කරන්න ද හෙමනත් බෝනස්සයක් ගන්නත්ත කියන එක තෝරන්න තියෙනවා. ඔකොල් මෙතර කැසිනෝ ප්ලස් ගේම්ස් කියන එක ටික් එක දාලා මෙතර සේව් කියන බටන එක ක්ලික් කරන්න. ඒටික ඔක්කොම පිල් කරගත්තට පස්සෙ ඔයගොල්ලන්ට තියෙන මෙතන රෙජිස්ටර් බටන් එක ක්ලික් කරගන්න විතර. ඊට පස්සේ ඔයගොල්ලෝ සාර්ථක account එකට account එකක් create වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝගේ email box එකට ගිහිල්ලා බලන්න email එකක් ඇවිල්ලා ඇති spin better site එකෙන් ඒක confirm කරගන්න ඊළඟට. හරි. මේ වැඩ ටික කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ වැඩ කරගෙන යන්න තමයි. මම මගේ account එක log වෙලා ඉතින් අපි කොහොමද play කරන්නේ කියලා මම කියලා දෙන්නම්. දෙකයි දෙසම පහත් පහත් අතර රවුන්් එකක් ක්‍රෑෂ් වුණොතින් ඊළඟ අපි එකට පෙට් එක දාලා අපි දෙකෙන් ක්‍රෑෂ් අවුට් එක ගන්නවා. එහෙම තමයි අද බෙට් කරන්න මම ලෑස්තිලා ඉන්නේ. අද අපි මේ අලුත් ස්පින් බෙට් කියන සයිට් එකේ කොහොමද බලමු අපිට වින් එකක් ගන්න පුළුවන්ද කියලා. මේට කලින් ගෙනපු ක්‍රෑෂ් ගේම්ස් එල්ලං කරන ටයිම් කැල්කුලේෂන් වීඩියෝ එක ඉතා සාර්ථකයි මට නම්. මේක මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. ඔගොලන්ට ඒක වෙන වැඩ ගන්න නැති වෙන්න පුළුවන්. මොකද මට නම් 100%ක් සාර්ථක ක්‍රමේ තමයි ටයිම් කැල්කුලේෂන් ක්‍රමේ ක්‍රෑෂ් ගේම්ස් එල්ලං කරන. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම ක්‍රමයක් කියලා දුන්නට ඒකම පාවිච්චි කරන්න එපා. එක ට්‍රයි කරලා බලන්න. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට වැඩ කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මේකේ ඔයගොල්ලන්ටම ආවෙනිය වූ ක්‍රමයක් හදාගන්න. හැම වෙලෙම මං කියලා දෙන එකම ගහන්න එපා. ඒක ට්‍රයි කරලා බලන්න. ඒක හරියන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා. ඒක මතක තියාගෙන බෙට් කරන්න. මේ ස්පින් බෙටර් කියන්නේ ගොඩක් අලුත් සයිට් එකක් ලංකාවට. ඒ හින්දා මුල් කාලේදී හැකි උපරිමෙන් සෙල්ලම් කළා. හොඳ ගාන ගලව ගන්න මේ සයිට් වලින්. මේ සයිට් එක කාව මුල් කාලෙදිම හොඳට වින් දෙනවා. ඒ අවස්ථාවේදී හොඳ ගානක් ඔයගොල්ලෝ ගලව ගන්න. මොකද පහු වෙනකොට මේවයි විනින් චාන්ස් අඩු වෙනවා. ඔයගොල්ලන්ට අපේ ප්‍රමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙලා ඩිපොසිට් බෝනස් ඒවා ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ප්‍රමෝ කෝඩ් එකත් විනින් චාන්ස් එක ගොඩාක් වැඩි. හරි, දැන් අපි බෙට් කරන්න බලමු. ඊළඟ එක ඉඳන් වට කිහිපය මුලින් බලන් හිටියා. අපි බලනවා 2.5 5 අතර ක්‍රෑෂ් අවුට් වෙන්නේ මොන අවස්ථාවේද කියලා. ඊට පස්සේ එකට අපි බෙට් එක ප්ලේස් කරනවා. තව පොඩි දෙයක් කියන්නම්. මේකේ ටිකක් 20ට එහා වගේ රවුන්් එකක් ගියෝ තියෙන ඊළඟ එක ගොඩක් දුරට අඩුවට කෑෂ් වෙන දෙකට අඩුවෙන් කෑෂ් වෙන අවස්ථාව ගොඩාක් වැඩි. ඒක හොඳට මතක තියාගන්න. එහෙම ලොකු රවුන්් එකක් ගියෝ තින් ඊළඟට අනිවාර්යයෙන්ම ළඟ කෑෂ් අවුට් වෙනවා, ළඟ ක්‍රෑෂ් වෙනවාමයි. පිට බෙට් එකක් දාන්න පුළුවන් ටයිම් එකක් නම් අපි බලන් ඉමු. හරි, ඔන්න 2.5 පහත් අතර ක්‍රෑෂ් අවුට් වුණාම ඊළඟට බෙට් එක දානවා. 200 බෙට් එක දාන්නේ. අපි දෙකෙන් මේක ගලව ගන්න ඕන. හරි, පළවෙනි වින් එක අපි ගත්තා. ඔයගොල්ලෝ දෙකෙන් ගලවනවා නම් 1.9 වගේ ක්ලික් කරන්න. මොකද මේ කනෙක්ෂන් ප්‍රශ්න ආවිල. සමහරවිට ඔයගොල්ලෝ දෙකෙන්ම ගලව ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔටෝ බෙඩ් දාගන්න, දෙකෙන්ම ක්‍රෑෂ් අවුට් වෙන්න. ඒක ඔයගොල්ලෝ ගොඩක් ලේසි. මම දැන් ඔටෝ බෙඩ් දාන්නේ නෝමල් විදියට මම ගලවනවා. හරිද? අපි බලමු දැන් ආයිත්
හරි අපි එකක් වින් එකක් ගත්තනේ. ඊළඟට අපි දිගටම බෙට් කරගෙන කරගෙන යන්නේ. එක වින් එකක් ගත්තට පස්සේ ආපහු අපි වට 3-4ක් බලන් ඉඳලා තමයි ආයිත් අවස්ථාවක් ආවම බෙට් එක ප්ලේස් කරන්නේ. අපි වට කීපයක් බලන් දැක්කනේ. ඊට පස්සේ ගියපු ඒවා ලොස්ට් යන්නේ. එහෙනම් අපි වට කීපයක් ආපහු බලන් ඉඳලා ආයිත් ඊළඟ අවස්ථාව ආවම බෙට් එක ප්ලේස් කරමු. එකනම් ටිකක් දුරට ආවියේ යනවා. නෑ 10 පැන්නේ නෑනේ. මේ බෙට් කරනවා නම් අනිවාර්යෙන් ඉවසීම තියාගෙන බෙට් කරන්න ඕන. මම නැතුනොත් අපි ලොස්ට් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඉවසීම තියාගෙන බෙට් කරන්න. මම අලුත් බෙටින් සයිට් ආව ගමන් ඔයගොන්ට ලබා දෙනවා මගේ channel එකෙන්. එතකොට ඔයගොන්ට පුළුවන් ඒකෙන් යම් කිසි මුදලක් ආපු මුල් කාලෙම ලබා ගන්න. මොකද පහු වෙනකොට මේවා විනින් chance ඇත්තටම අඩුයි. දැන් run next bet triple a test ආව වගේ වෙයි. විනින් chance අඩු වෙන ටික. එහෙනම් මේ අලුතෙන් ආපු බෙට් සයිට් එකක් ආපහු මුල් කාලෙදිම අපි අපේ විනින් එක ලබාගමු වින් එකක්. ස්පින් බෙට් එක ගැන වීඩියෝ තිබෙන්නේ නැහැ YouTube එකේ. මොකද අලුත්ම සයිට් එක ඇහිඳ දැම්ම වැඩ පටන් ගත්තොත් ඔයගොල්ලන්ට හොඳ දවස් ඉන්කම් එක හොඳ මුදලක් ගන්න පුළුවන්. එම ඉන්කම් එක මේ අලුත් සයිට් එකක් වුණත් ඔයගොල්ලෝ ක්‍රමයකට සෙල්ලම් කරන්න. හිතමනාප සෙල්ලම් කරන්න යන්න එපා. අන බෙට් එක දාන අවස්ථාවක් ආවා. බෙට් එක දානවා. ඔයගොල්ලෝ මේක වැඩ කරේ නැත් වැඩ කරනද කියලා මුලින්ම බලන්න. බලලා එම් වැඩ කරේ නැත්නම් ඔයගොල්ලෝ ඕගොල්ලන්ටම කියලා ක්‍රමයක් ඔයගොල්ලෝ හදාගන්න. හරිද? අන ලොස්ට් එකක් ගියා. හරිද? එහෙම තමයි. ලොස්ට් එකක් ගන්න පුළුවන්. ඊ වගේ අවස්ථාව අපි ඊළඟ එක ඩබල් කරලා දානවා. ඊළඟ එක අනිවාර්යෙන් දෙක පන්නලා යන්න අවස්ථාව තියෙනවා. වැඩි දෙකඩක් තියෙනවා. ඒ වගේ ලාඩ කරන්න අපි ඊළඟ බෙට් එක දානවා ඩබල් කරලා. හරිනේ. අන අපි ලොස්ට් එකත් කවර් කරගෙන ඊළඟ එක වින් එකක් ගත්තා. හරිද? දැන් මට යන්න පුළුවන් වුණා. ලොස්ට් එක ගියපු නිසා ඔයගොල්ලන්ට කියලා දෙන්න ලොස්ට් එක ගියාම අපි මොකද කරන්නේ කියලා. ඔයගොල්ලෝගේ බෙට් එක ලොස්ට් වුණා. ඉතින් ඊළඟ එකට ඔයගොල්ලෝ ඩබල් කරලා දාන්න බෙට් එක ඊළඟ එක වින් එක ගන්න පුළුවන්. මේක මම කීප වතාවක් try කරලා බලලා තමයි මේ ඔයගොල්ලන්ට ගෙනාවා. අපි නවන්න තව නෑ sorry. කීපවතාව try කරලා තමයි මේක කියලා දෙන්නේ. මගේ ටාගට් එක තමයි රුපියල් 1000ක් තමයි හොයන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මම ලොකු ලොකු ගණන් හොයන්නේ නැහැ. දවසේ ටාගට් එක තමයි මම රුපියල් 1000ක ටාගට් එක තමයි හොයන්න ගන්න. හරිද? තව අපි බෙට් 3යි දාන්නේ. දවසේ ටාගට් එක අපි කම්ප්ලීට් කරනවා. හරිද? ඊට වඩා දාන්න යන්නේ නැහැ. මම කියලා දෙන ක්‍රමයටම කරන්න.
අපි වින්නයක් ගත්තනම් ඊළඟට බෙට් වටකීපයක් අප බලන්න ඕන, බලාගෙන ඉන්න ඕන, නැති වුණොත් ලොස්ට් වෙන්න පුළුවන්. අපි සෙල්ලම් කරන්න ඕන මේ සිස්ටම් එකට අහුවෙන්නේ නැති විදියට. අපේම ක්‍රමයකට තමයි අපි සෙල්ලම් කරන්න ඕන. ඒක නිසා තමයි කියන්නේ වටකීපයක් බලන් ඉන්න කියලා. තව බෙට් එකක් දාන්න අවස්ථාවක් අපිට ආවා. අපි බෙට් එක දාමු. කට් ලොස් තුනා අපි ඩබල් කරලා දාමු ඊළඟක. ඉළඟයට ඩබල් කරනවා. මට ශුවර එකක් තියෙනවා දෙක පණල අනිවාර එකක් යන්න ඉඩකඩ තියෙනවා කියන එක. එහෙද තමයි ඩබල් කරන්න. අත මගේ සල්ලි තියෙන නිසා මේක මම මේක ඩබල් කරගෙන දාන දිගට. මට චුවර එක තිබ්බන චුවර එකක් තිබ්බ නිසා තමයි මං ඩබල් කරගෙන දැම්මේ. හැබැයි ඕගොල්ලෝ එහෙම දාන්න යන්න නම් එපා. හැබැයි ඕගොල්ලෝ එහෙම දාන්න යන්න එපා. මොකද ඕගොල්ලෝගේ account balance එකත් එක්ක ඕගොල්ලෝ සෙල්ලම් කරන. ඕගොල්ලෝ මුලින් bet එක දාන්න ඒක lost වුණොතින් ඊළඟට ඩබල් කරලා දාන්න. හැබැයි ඊට පස්සේ තවත් දිගට ඩබල් කරගෙන යන්න එපා. මොකද ඕගොල්ලෝගේ account balance එක අඩු නම් ඔගොල්ලන්ට account එක lost වෙලාම යන්න පුළුවන්නේ. ඒ හින්දා හොඳම දේ තමයි එක සැරයක් විතරක් ඔගොල්ලෝ ඩබල් කරන්න. ඒකත් lost වුණොත් ඔගොල්ලෝ bet කරන එක පොඩ්ඩක් නතර කරලා ඉන්න. ආයෙත් වටකීපයක් බලන් ඉඳලා ඊළඟට ආපහු bet කරගෙන යන්න. හරිද? දැන් මම මෙතන bet කරේ මට මේක හොඳටම ෂුවර් එකක් තියෙනවා අනිවාර්යෙන් දෙක පන්නේ යනවා කියලා. ඒ වගේම මගේ ළඟ රුපියල් 5000ක කැපිටල් එකක් මට තිබ්බ නිසා තමයි මම මේ විදිහට ඩබල් කරගෙන ගියා වට කීපයක්ම. හැබැයි ඕගොල්ලෝ මේ විදිහට වට ඩබල් කරගෙන යන්න එපා. ඕගොල්ලන්ගේ අඩු රුපියල් 1000ක 2000ක කවුන්ට් ගන්නම් තියෙන්නේ. එක සැරයක් විතර ඩබල් කරන්න. ඊට පස්සේ ලොස්ටි යනවා නම් ඕගොල්ලෝ පොඩ්ඩක් බෙට් කරන්න නැතුව ඉඳලා ඊළඟට වට කීපයක් බලන් ඉඳලා ආපෝ ඊළඟ අවස්ථාවේ බෙට් කරන්න. ඒකම තමයි ඕගොල්ලොන්ට රිස්ක් එක අඩු වෙන්න අපිට මේක වින් එක ගන්න තියෙන්නේ. හරි. මෙහෙම දැන් මගේ මෙතන ලොස්ට් දෙකක් දෙසරයක් ලොස්ට් කියා ගියේ. මෙතන බලන්නක ප්ලේයර්ස්ලා ඉන්නේ 558යි. මං කියලා තියනවා ප්ලේයර්ස්ලා අඩුම 1000කට යහවත් ඉන්න ඕන. ඔගොල්ලෝ අනිවාර්යෙන්ම මෙතන තියෙන ඉන්න ප්ලේයර්ස්ලා ගාන බලන්න. 1000ට වැඩි නම් අනිවාර්යෙන් ඒ ටයිම් එක හොඳයි. ඒ වෙලාවට සෙල්ලම් කරනවා. මේ වගේ වෙලාවට නම් සෙල්ලම් කරන්න එපා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ඕනේ සමේ සෙල්ලම් කරලා පෙන්නන්නේ. හරිද? මේ වගේ වෙලාවට සෙල්ලම් කරන මේ කරුණ හොඳට මතක තියාගෙන තමයි සෙල්ලම් කරන්න ඕන. ඒ කියන්නේ වීඩියෝ එක මම කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලොස්ට් යනොත් ඇරි මේ ටයිම් එක. ඒකට හේතුව තමයි මේ
ටයිම එකච්චර හොඳන. එයින් තමයි කියන්නේ හොඳ ටයිම එක අපි හඳුන ගන්න ඕන. ඒ හඳුනගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ ප්ලේයර්ස් ලගාන 1000කට වඩා වැඩි නම් ඒ ටයිම් එක ගොඩක් හොඳයි. සමහරවල් 3-4000 වින්න වෙලාවල් තියෙනවා. ඒ ටයිම් නම් ගොඩාක්ම හොඳයි. හොඳටම වින් දෙන ටයිම් එකක්. හරිද? ඒ අවස්ථාවේදී අපිට හොඳට විනින් එක ගන්න පුළුවන්. හරි ඔගොල් බලන්න ඇති මම මොකද අර වෙලාවෙ බෙට් කරේ කියලා. ඒ වෙලාවෙ බෙට් කරපු එක හේතුවක් තමයි මේ අරක පහයි මෙච්චර ඒ බෙට් කරේ මම ඊට කලින් වට ඔක්කොම අඩුවට ගියා ගොඩාක් වට. ඊට පස්සේ එක පහ පන්නලා ගියා. අන්න ඒ හින්දා තමයි මම බෙට් එක දැම්මේ. මට ෂුවර් එකක් තිබ්බා ඊළඟ එක අනිවාර්යෙන් දෙක පන්නලා යන්න. මොකද ඒක මේ බෙට් කරලම මං පළපුරුද්දෙන් පොඩ්ඩක් ඒක මං ගත්තේ බෙට් එක. මොකද හේතුව පහ පන්නලා ගියපු බෙට් එකට කලින් වට කීපයක්ම එක දිගට ලොස්ට් ගියා. ඒ ඔය විදිහට එක දිගට ගොඩාක් වට ලොස්ට් යනවා කියන්නේ ඊළඟට වට කීපයක් අනිවාර්යයෙන්ම අපිට වින් දෙනවා. ඊට පස්සේ ඒක පහ පන්නලා ගියා. ඒ හින්දා තමයි ඊළඟට බෙට් කරේ අනිවාර්යයෙන්ම දෙක පන්නල යනවා කියල මට විශ්වාසයක් තිබ්බ නිසා. හරිද? ඔව් ඊට පස්සේ කවලොන් බලාගන්න නැති ඊට පස්සේ එකතමම් බෙට් කරා මගේ අප ක්‍රමයට අදාළ රවුන්්ඩයක් ආව නිසා එකත් වින් එකක් ගත්තා. දැන් මං කිව්වගේම මගේ ටාගට් එක දවසේ රුපියල් 1000 හොයලා දිවරයි බෙට් පහක් මං දැම්මා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න සුබ දවසක්.